බතර රාහුල විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති රන් තද පපන්දු තර්කයේ ජය ගෝල 1ට බිඳුවක් ලෙස ශාන්ත තෝමස් විද්‍යාලය හිමි කරගත්තා. 20 වෙනි වරට සංවිධානය කළ මෙම තර්කයේ ප්‍රධාන ආරාධිතන් ලෙසෙක් වුණේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුන් වන මනෝවිද්‍යා උපදේශක සුගීෂ්වර ජයමාන්න හා ආසියානු යවුන් පපන්දු තර්කවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ රජිත් මිල්රොයි බ්‍රයන් වීරප්පුල යන මහත්වරුන්. රාහුල විද්‍යාලයේ විදුහල්පති සමිත කුරුකුලසූරිය සහ තෝමස් විද්‍යාලයේ විදුහල්පති දයාශාන්ත ලියන කියන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත මෙම කටයුතු සිදු කෙරුණා. ෆියුචර් ලයිෆ් හෝල්ඩින්ග්ස් සමූහය සිය ගෘහ විදුලි උපකරණ විකිණුම් අංශය ෆ්ලිකෝ ලෙස ආරම්භ කරමින් චීනයේ ප්‍රමුඛතම ගෘහ විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයක් වන කොන්කා ආයතනය සමග ගිවිසුමකට එළඹුණා. අනතුරුව නිල වශයෙන් විදුලි උපකරණ එළිදැක්වීම සහ සන්නාම තානාපතිවරයා හඳුන්පාතීමද මෙහිදී සිදු කෙරුණා. අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. 2022 වසරේ උසස් පෙළ විශිෂ්ටයන් අගෙමින් රුපියල් මිලියන 30කට අධික නැන ජයශිෂ්‍යත්ව ප්‍රදානය කළා. ලංකා බැංකුවේ මහකලමනාකරු ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වුණා. නැන ජය ශිෂ්‍යත්ව වැඩසටහන මගින් 2003 වසරේ සිට මේ දක්වා සිසුන් 1148 දෙනෙකුට රුපියල් මිලියන 139කට අධික වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව පිරිනමා තිබෙනවා. ඇයි කියන කාරණාව ගැන පොඩි අදහස් කිහිපයක් එකතු කරන්න මම බලනවා.